තව සතියකින් දෙකකින් පස්සේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුව හැරියත් මැතිවරණ කොමිසමට පුළුවන් ඒ විසුරුව හැරෝ පාර්ලිමේන්තු මැතිවරණේ ජනාධිපතිවරණයෙන් පස්සේ තියන්න. ඒ කියන්නේ ඉතින් පොහට්ටුවටත් යම් ඡන්ද ටිකක් තියෙනවා නැවත කියලා වෙන්න ඇති. මං හිතන්නේ ඒ කියන්නේ පොහට්ටුවට දැන් ඡන්දය අඩු වෙලා තිබුණානේ. පොහට්ටු පාක්ෂිකයන් නැවත පොහට්ටු පක්ෂයේ හරහා එකතු වෙලා ඉන්නවා කියන එක වෙන්න ඇති කියන්නේ ඇත්තේ. මම දන්නේ නැහැ තුමා කිව්වේ ඒ අදහස වෙන්න ඇති. නෑනේ දැන් ඒක ඉතින් මෙහෙමනේ විපක්ෂය කියන්නේ ඉතින් දෙවෙනියටපත් වෙන දේශපාලන බලවේගය තමයි විපක්ෂයට එන්නේ. නමුත් මේ ගමන ඉතින් දැන් තියෙන බලවේග අතරින් ඒ දෙවෙනියට ඡන්ද බලය ගන්න එක්කෙනා විපක්ෂයට එයි. ඉතින් මම දන්නේ නැහැ කවුද කියලා. ඒක අපිට තාම කියන්න බෑනේ. දැන් දෙන සාම්පල් සර්වේස් වලදී නොඑක්කව කියනවා. ඉතින් මේ වෙලාවේ ප්‍රධාන අපේක්ෂකව කීප දෙනෙක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා, රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා, අනුර දිසානායක මහත්තයා ඉන්නවා. තවත් අයත් එන්න ඉඩ තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ එක්කෙනෙක් ජනාධිපති වෙන්න පුළුවන්නේ. ඉතින් දෙවෙනියට බලය ගන්න එක්කෙනා විපක්ෂ නායක වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒවා ඔක්කොම තාම පැහැදිලි නෑ මම හිතන්නේ. නේද මේ කරන්නේ? ඒක තමයි දැන් ජනාධිපතිවරණය හාමුල් කරගත්ත දේශපාලන මැදිහත්වීමනේ මේවා කරන්නේ. දැන් මේ මම කරන්නේත් එහෙම එකක්. අපේක්ෂකේ තාම අපි තතුව නැහැ. අපි එක්කෝ අපේක්ෂකයෙකුට උදව් කරන්න ඕන. ඒක සඳහා අපි කතා බහ කරමින් යනවා. නමුත් අපි වැඩසටහන් සම්බන්ධව සාකච්ඡා කරමින් ඉන්නේ. ඒක තමයි මේ කරන්නේ ඇත්තටම. දැන් මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරව මේ වැඩසටහනට විවේචනයක් ගේන්නේ මේ ජනාධිපතිවරණ සංවාදයට මැදිහත්වීමක් තමයි ඇත්තටම. නෑ තාම තීරණය කරලා නැහැ. තාම ජනාධිපතිවරණයක් කෝල් කරලා නැහැ. තාම ජනාධිපතිවරණ ඩෙක්ලරේෂන් එකක් නැහැ. තාම එන මැතිවරණ ගැන ආරංචි විතරයි තියෙන්නේ. තමුන්නාසලගේ මාධ්‍යවල කියන එකේ කිව්වා විතරයි තියෙන්නේ. මැතිවරණ කොමිසම කිව්වේ ව්‍යවස්ථාව හැටියට ජූලි මාසෙන් පස්සේ අපිට බලය එනවා මේක ගැන ප්‍රකාශයක් කරන්න කියලා. ඉතින් තාම ජූලි මාසෙටත් තව මාස දෙකක් තියෙනවානේ. ඉතින් ඒ නිසා අපි තාම තීරණයක් ගත්තේ නැහැ. ඒවා මං හිතන්නේ ඒවා ඇත්ත නෙමෙයි. මාත් දැක්ක ඔය කීප දෙනෙක් කියනවා ටෙලිවිෂන් වල එහෙම ඒවා එච්චර වැඩක් ඇති ඒවා නෙමෙයි. මම හිතන්නේ ඕන ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තු විසුරුව හරින්න. හැබැයි තව සතියකින් දෙකකින් පස්සේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විසුරුව හැරියත් මැතිවරණ කොමිසමට පුළුවන් ඒ විසුරුව හැරෝ පාර්ලිමේන්තු මැතිවරණේ ජනාධිපතිවරණයෙන් පස්සේ තියන්න. ඒක ජනාධිපතිවරයාට කියන්න බෑ මෙදාට තියන්න ඕන කියලා. මොකද ඒගොල්ලෝ උසාවියට කියයි ඒගොල්ලන්ට ව්‍යවස්ථාවෙන් තියෙන තව මැතිවරණයක් තියෙනවා ජනාධිපතිවරණේ. ඒක තියලි ඉවර වෙලා තියන්නේ කියලා. මහා මැතිවරණයක් පමා වෙන්න ඉඩ තියෙනවා. ජනාධිපතිවරණයක් පමා කරන්න බෑ. පාර්ලිමේන්තුවක් නැතුව රට මාසයක් දෙකක් ගිහිල්ලා තියෙනවා. ජනාධිපතිවරයෙක් නැතුව එක දවසක්වත් යන්න බෑ. ඉතින් ඒ නිසා ජනාධිපතිවරණයට තමයි ප්‍රමුඛත්වය තියෙන්නේ. ඒ කිව්වේ දැන් ඒ මෙහෙ අපේ එකේ නෙමෙයිනේ. එතුමාලා සමහරවිට අර ගියේ කණ්ඩායමේ ප්‍රෙස් තියන්න තැනක් දීලා නැද්ද දන්නේ නැහැ. මොකක් හරි මම බැලුවේ නැහැ ඕක. එතුමාලා ඉතින් මේ සජබෙත් එක්ක සන්ධානයක් ගත වුණා කියලා තමයි අපි කවුරුත් දන්නේ. ඉතින් ප්‍රෙස් එකක් තියන්න තැනක් නැතුව බෑක්ඩ්‍රොප් එකක් නැත්තම් මේක යට තියනවද මම දන්නේ නැහැ. නමුත් අපේ එකේ නම් නෙමෙයි තියන්නේ. අපි දැනුවත් නැහැ ඒක. ඉතින් එතුමාලා සාමාන්‍යයෙන් මේ සජබේ ප්‍රෙස් එකේ නෙමෙයි දැන් කියන්නේ. මං හිතුවේ සජබේ ප්‍රෙස් එකේ තමයි කතා කරන්න කියලා. මෙතන මම දැක්කේ නෑ. ඒ තුමාර බෑක්ඩ්‍රොප් එකේ තියෙන නිදහස කියලා එකක්ද? ඒක ඉතින් පරණ බෝඩ් එකක් තාම තියෙනවා ඇති සමහරට. ඒක අර බෝඩ් නැති හින්දා එහෙම තියෙනවද දන්නෙත් නෑ. එහෙම නැත්තම් ඉදිරියේදී ඒක සජබේක තියලා කරයි මං හිතන්නේ. දැන් ඔය හදිස්සි ප්‍රශ්නයක් වෙන්න ඇති. මේ ගාතලිනුනේ පොලිසියෙන් දහන
නෑ ලොකු ප්‍රශ්නයක් ඇත්තනවා. පොලිසිය අපේ රටේ පොලිසිය ඉතාම හොඳ සේවයක් කරනවා. නමුත් ඒ වගේම එතුමාලා ඉතාම වගකීමෙන් කරන්න ඕන. මොකද යම් අවස්ථාවක පුද්ගලයන් අතර තියෙන අමනාපකම් වලට තරහ මරහ වලට පොලිසිය ඔය මත්කුඩු අර 54 නේද ඒ අංකේ දාලා නඩු දාපුවාම අර මිනිස්සු අමාරු වැටෙනවා. ඉතින් එහෙම එව්වත් තියනවා කියලා කියනවා. අපි දන්නේ නැහැ. නමුත් පොලිසිය මත්කුඩු ජාවාරම නවත්තන්න උනන්දු වෙනවා වගේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය ඉඩ ආරක්ෂා කරන්න වගකීමෙන් බැඳලා ඉන්නවා කියලා අපේ අදහස. හරි නේ? හරි, බොහොම ස්තුතියි.